ගෙදර බිත්ති ලස්සන කරගන්න වෝල්පේපර්ස් පාවිච්චි කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ වෝල්පේපර්ස් කියන්නේ ගොඩක් මිල අධික දෙයක් කියලා. බිත්ති පාට කරනවට වඩා මිල අධිකයි තමයි වෝල්පේපර්ස් පාවිච්චි කරන එක. විදේශ රටවල් වල නම් බොහෝ දුරට මේ වෝල්පේපර්ස් බිත්ති වලට පාවිච්චි කරනවා. නමුත් අපේ රටේ වැඩිපුර එහෙම කරන්නේ නැහැ. ලංකාවේ ගොඩක් පාවිච්චි කරන්නේ කමර්ෂල් ස්පේසස් වල. ඕගොල්ලෝ දැකලා තියෙනවා හොටෙල්ස් වල හොටෙල් බෝල් රූම් එකේ මේ විදිහට වෝල්පේපර්ස් අලවලා තියෙනවා. ඒ වගේම කමර්ෂල් ස්පේසස් වල සැලොන්ස් වල ස්ටුඩියෝස් වල වගේ වෝල්පේපර්ස් පාවිච්චි කරනවා. නමුත් ගෙවල් වලටත් ඕගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොයි විදිහටද ඕගොල්ලෝ බිත්ති සකස ගන්න ඕනේ, මොන වගේ මුදලක් ඕගොල්ලන්ට යනවාද කියන කරුණු ටිකක් අපි මේ වීඩියෝ එකෙන් ඔයගලත් එක්ක කතා කරන්න හිතුවා. ඉස්සර ගොඩක් දුරට කරේ ටෙක්ෂර් වෝල් එකක් කරන එක. ඒ කියන්නේ ටෙක්ෂර් වෝල් එකක් යම් කිසි හැකියාවක් තියෙන කෙනෙක්ගේ, ඒ කියන්නේ කලාත්මක හැකියාවක් තියෙන කෙනෙක් තමයි මේ වගේ දෙයක් කරන්නේ. ඉතින් ටෙක්ෂර් වෝල්ස් කරන කම්පැනිස් උත් ලංකාවේ තියෙනවා. ඒගොල්ලන්ගේ මිල ගණන් එක එක විදිහට වැඩි වෙනවා. ඒක පින්සලකින් බිත්තියක පේන්ට් එකක් ගන්නවා වගේ නෙමෙයි. නමුත් ඕගොල්ලන්ටත් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. ස්ටෙන්සිල් එකක් හදාගෙන බිත්තියක් ලස්සන කරගන්න, පොඩි පොඩි අලංකාර දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරනවට වඩා ලේසියෙන් ඕගොල්ලන්ට වෝල්පේපර් එකක් අලවලා ඒ පෙනුම ලබා ගන්න පුළුවන්. මොකද එතකොට ඒකේ ඒකාකාරී පෙනුමක් තමයි ඕගලන්ට හම්බෙන්නේ. ටෙක්ෂර් වෝල් එකක් කරනවා වගේ නෙමෙයි, ඕගලන්ට වෝල්පේපර් එකක් කැමති ඩිසයින් එකකින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ වෝල්පේපර් එකේ මිල ගණන් ඒ ඩිසයින් එක අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි මේ පේපර් එක හදලා තියෙන ක්වොලිටි එක අනුව, පේපර් එකේ තික්නස් එක, මේක නිෂ්පාදිත රට වගේ කාරණා අනුව මේකේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් වර්ගඩියක් රුපියල් 200 ඉඳලා 600 700 වගේ වෙනකන් ඕගලන්ට මිලදී ගන්න පුළුවන්. මේ පේපර් එකේ ක්වොලිටි එක කියලා අපි අදහස් කරේ මේකට ලැමිනේෂන් එකක් තියනවාද, මේකේ පේපර් එක පිටිපස්සේ කෝටින් එකක් තියනවාද, මේක හෝදන්න පුළුවන්ද, අන්නේ වගේ කාරණානුව තමයි මේක වෙනස් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වෝල්පේපර් එකක් මිලදී ගන්න ගියාට පස්සේ ඒ සප්ලයර්ත් එක්ක කතා කරන්න පුළුවන් මොන වගේ තැනකටද මේක භාවිතා කරන්න පුළුවන් කියලා. මොකද හේතුව තමයි කමර්ෂල් ස්පේසස් වලට පාවිච්චි කරන්න පුළුවන් සහ නිවාස වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා කැටගරීස් වෙනම තියෙනවා. ඕගොල්ලන්ට ඒ මිල ගණන් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කැමති විදිහට මෙන්න මේ වෝල්පේපර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ විදිහට හරි අදහසක් අරගත්තට පස්සේ අපි බලමු මේ වෝල්පේපර්ස් පාවිච්චි කරන්නේ මොන වගේ ඒරියාස් වලටද කියලා. හොටෙල් එකක බෝල් රූම් එකකට ගොඩක් දුරට මේ වෝල්පේපර්ස් පාවිච්චි කරනවා. මොකද හේතුව තමයි ටෙක්ෂර් වෝල් එකක් ලොකු ඒරියා එකකට කරන්න තියෙන අපහසුතාවය මගේ අරගන්න තමයි. ඒ වගේම ක්ලීන් කරන්න ගොඩක්ම පහසුයි මේ වෝල්පේපර් එකක්. ඒ වගේ කමර්ෂල් ස්පේස් එකක පාවිච්චි කරනකොට ෆ්ලෝරල් ඩිසයින් එකක් තියෙන වෝල්පේපර් එකක් ඇලෙවුවහම ඒකට ලොකු ලක්සරි පෙනුමක් එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ කාරණා නිසා ඒ වගේ කමර්ෂල් ස්පේසස් වලට වෝල්පේපර්ස් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි රෙස්ටොරන්ට්ස් වලට, සැලොන්ස් වලට, ෆැෂන් ස්ටෝර්ස් වලට, ස්ටුඩියෝස් වලට වගේ තැන්වලටත් මේ වෝල්පේපර් පාවිච්චි කරනවා. මොකද හේතුව තමයි නැචරල් පෙනුමක් ගන්න ගඩොල් වගේ බිත්තියක් කරන්න ගොඩක් අපහසු වෙන්න පුළුවන් රෙස්ටොරන්ට් එකකට. නමුත් මේ වෝල්පේපර් එකක් භාවිත කරන එකෙන් මේ පෙනුම ගොඩක් ලේසියෙන් ඒ වගේ ස්ථාන වලට එකතු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා මේ වගේ කමර්ෂල් ස්පේසස් වලට වෝල්පේපර්ස් පාවිච්චි කරනවා. ඉතින් ඕගලන්ගේ ගෙදරටත් ඕගලන්ට පුළුවන් මේ විදිහට වෝල්පේපර්ස් භාවිත කරන්න. හැබැයි මුළු බිත්ති සේරටම අලවනවා කියන එක ගොඩක් ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. පේන් කරනවට සාපේක්ෂව මේකේ මිල ගණන් වැඩි නිසා. ඉතින් ඕගලන්ට පොඩි ඒරියාස් වලට වෝල්පේපර්ස් පාවිච්චි කරන්න පුළුවන්. සෝෆා ඒරියාගේ බැක් වෝල් එකට, බෙඩ්රූම් එකේ බෙඩ් හෙඩ් එකේ බැක් වෝල් එකට, ඒ වගේම ඩයිනින් රූම් එකේ ඩයිනින් ටේබල් එකත් එක්ක පැත්තේ තියෙන බිත්තියට, ගෙදරට එන්ට වෙන වෝල් එකක් තියෙනවා නම් ඕගලන්ට එතනටත් මේ වෝල්පේපර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කෝට්යාඩ් ස්පේස් එකේ තෙමෙන්නේ නැති බිත්තියක් නම් ඕගලන්ට අලවන්න පුළුවන්. තව ඒක ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ මොන විදිහටද ඒක ලස්සන කරගන්නේ කියලා. ඊට පස්සේ ස්ටෙයාකේස් එකේ ඕගලන්ට ලෑන්ඩින් බෝල් එකට පාවිච්චි කරන්න පුළුවන්. ලෑන්ඩින් එකේ උස බිත්තියක් තියෙනවා. ඉතින් අන්න ඒකටත් ඕගලන්ට මේ වෝල්පේපර් එක අලවන්න පුළුවන්. ටීවී ඒරියා එකේ බැක් වෝල් එකට වගේ භාවිත කරනවා නම් ඕගොල්ලෝ ඒක ලොකු ෆ්ලෝරල් ඩිසයින් එකක් තියෙන එකක් පාවිච්චි කරන්න එපා. මොකද හේතුව තමයි ඕගොල්ලෝ හයි කරන ටීවී එක ගොඩක් ලොකු එකක් නෙමෙයි නං. සාමාන්‍යයෙන් අඟල් 55න් වඩා ලොකු ටීවී එකක් නම් බිත්තිය හයි කරන්නේ. ලොකු ෆ්ලෝරල් පැටර්න් එකක් තිබ්බට ඕගොල්ලන්ට ඇහැට අපහසුතාවයක් වෙන්නේ නැහැ. නමුත් අඟල් 32 වගේ ටීවී එකක් ඕගොල්ලෝ බිත්තිය හයි කරලා තියෙනවා නම් එතකොට ඕගොල්ලෝ භාවිත කරලා තියෙන ලොකු පැටර්න්ස් එන වෝල්පේපර් එකක් නම් ඕගොල්ලන්ට ටීවී ස්ක්‍රීන් එක දිහා බලනවා වෙනුවට අර වෝල්පේපර් එකෙන් ලොකු අපහසුතාවයක් දැනෙන්න පුළුවන් ටීවී බලන වෙලාවට. ඉතින් අන්න ඒ වගේ කාරණා ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වෝල්පේපර් එකක් සිලෙක්ට් කරනකොට මොන වගේ ඒරියාස් වලට මොන වගේ වෝල්පේපර් එකක් ගැලපෙනවද කියන එක. ඒ වගේම ඕගොල්ලෝ ගොඩක් කල්පනාකාරී වෙන්න ඕන දෙයක් තමයි මේ වෝල්පේපර් එක
අලවන බිත්තියේ තෙතමනයක් එන්නේ නැහැ කියන එක. කියන්නේ බ්ලයින් බෝල් එකකට ඕගොල්ලෝ අලවනවා නම් පිටිපස්සෙන් වතුර දියසීරාවක් තෙතමනයක් එන්නේ නැහැ කියන එක අනිවාර්යෙන් ඕගොල්ලෝ සාතික කරගන්න ඕනේ. මොකද හේතුව තමයි මේ වෝල් පේපර් එක ගැලවෙන්න පුළුවන්. වතුරෙන් හෝදන්න පුළුවන් වෝල් පේපර් එකක් කියන්නේ ඕගලන්ට ඉස්සරහින් කරන්න පුළුවන් දෙයක්. නමුත් පිටිපස්සෙන් ඉස්සරහට වතුර ඇවිල්ලා ඒක ගැලවෙනවා කියන එක එතනින් සාතික වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක ඕගොල්ලෝ ගොඩක් මතක තියාගන්න ඕනේ. අපි මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා ඕගොල්ලෝ බිත්තිය කොයි විදිහටද සකස ගන්න ඕනේ කියන එක. එතනදිත් අපි කියන්නම් මොන වගේ දේවල් ඔයගොල්ලෝ කරලා තිබ්බොත් මේ වෝල්පේපර් එක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් හරි ආකිටෙක් හරි ඕගොල්ලන්ට උපදෙස් ලබා නොදෙන වෙලාවක මේ වෝල්පේපර් එක ඔයගොල්ලෝ තනියෙන් සිලෙක්ට් කරගන්නවා නම් ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ වෝල් කලර්ස් වලට, කර්ටන්ස් වලට ගැලපෙන විදිහට මේ වෝල්පේපර් එක සිලෙක්ට් කරන්න. උදාහරණයකට බෙඩ්රූම් එක කතා කරොත් ඔයගොල්ලෝ ෆ්ලෝරල් හෙඩ්බෝඩ් එකක් නම් ෆ්ලෝරල් ෆැබ්‍රික් එකක් නම් හෙඩ්බෝඩ් එකට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ෆ්ලෝරල් වෝල්පේපර් එකක්ම පාවිච්චි කරොත් ඒ දෙකේ නොගැලපීමක් සමහර විට තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කර්ටන් එකට ඕගොල්ලන්ට ලොකු මල් තියෙන ඩිසයින් එකක් නම් ඕගොල්ලෝ කර්ටන් එකට භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම වෝල්පේපර් එකකුත් ඕගොල්ලෝ භාවිතා කරොත් ඒකේ අර ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ලස්සන පෙනුම ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන ඕගොල්ලෝ ගොඩක් අවධානයෙන් මේ වෝල්පේපර් එක සිලෙක්ට් කරගන්නවා නම් ගොඩක් ලස්සන ස්පේස් එකක් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ මේ වෝල්පේපර් එක ගන්න තැන සේල්ස් කරන කෙනත් එක්ක කතා කරන්න පුළුවන් මොන වගේ ඩිසයින් එකක් හරියයිද කියන එක. මොකද ඒගොල්ලෝ ගොඩක් එක්ස්පීරියන්ස් එන කෙනෙක් නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම උපදෙස් දෙයි මෙන්න මේ වගේ එකක් මෙතනට පාවිච්චි කරොත් හොඳයි කියලා. මොකද ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් හරි ආකිටෙක් කෙනෙක් හරි මේ වෝල්පේපර් එක සිලෙක්ට් කරන්න සම්බන්ධ වෙනවා නම් ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා කොයි විදිහටද මේ වෝල්පේපර් එක බිත්තිය ඇලෙව්වට පස්සේ අවසානයේ ලැබෙන පෙනුම කියන එක. නමුත් ඕගොල්ලෝ තනියෙන් මේක කරන වෙලාවට පොඩි සාම්පල් එකකින් තමයි වෝල්පේපර් එක සිලෙක්ට් කරන්නේ. ඉතින් ඒ සාම්පල් එකේ සමහර විට ලොකු පැටර්න් එකේ මලක භාගයක් වෙන්න පුළුවන් ඒ සාම්පල් එකේ තියෙන්නේ. ඉතින් එතකොට මේක ඇලවුණාට පස්සේ මේක කන්ටිනියු වුණාට පස්සේ මොන වගේ පෙනුමක්ද තියෙන්නේ කියන එක ඕගොල්ලන්ට හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක හරියට ඕගොල්ලෝ බලුවේ නැත්නම් බිත්තිය ඇලෙව්වට පස්සේ අර ඕගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච පෙනුමට වඩා කලබලකාරී ගතියක් ලැබෙන්න පුළුවන්. ඉතින් මේක ඕගොල්ලන්ගේ සේල්ස් කරන කෙනාත් එක්ක කතා කරලා ඒ ආයතනයේ අය ගිහිල්ලා අලෝපු තැනක ෆොටෝස් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒවත් බලලා ඒව අධ්‍යයනය කරලා ඕගොල්ලන්ට ගැලපෙන වෝල්පේපර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සාම්පල් එකට අදාළ බාකෝඩ් එකක් තියෙනවා. ඒක සමහර විට ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් සර්ච් කරාමත් ඒ වෝල්පේපර් එක අලෝපු තැන්වල ෆොටෝස් එන්න පුළුවන්. මේකත් ඕගොල්ලන්ගේ සේල්ස් කරන කෙනත් එක්ක කතා කරලා ඕගොල්ලන්ට වැඩිපුර දැනුමක් ලබා ගන්න පුළුවන් මොන පැටර්න් එක කොතනට ගැලපෙනවද කියන එක ගැන. වෝල්පේපර්ස් වල ෆ්ලෝරල් ඩිසයින් වගේම පොඩි ඉරි තියෙන මොඩර්න් පැටර්න්ස් එනවා. ඕගොල්ලන්ට ඒක ඒ කැටලොග්ස් වල බලන්න පුළුවන් මොන වගේ පැටර්න් එකක්ද තියෙන්නේ කියන එක. සමහර විට ඕගොල්ලන්ට අවශ්‍ය රෝල් ප්‍රමාණය, කියන්නේ මේ මැටීරියල් ප්‍රමාණය නැති වුණොත් ඕගොල්ලන්ට ඒක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් සති දෙකක් වගේ කාලයක් ඇතුළත ඕගොල්ලන්ට ඒ කැමති පැටර්න් එකම ගෙන්න ගන්න. ඒ වගේම මේක ඕගොල්ලෝ ඩිසයින් එකක් කරනවා නම් ගොඩක් කලින් ගිහිල්ලා මේ ඩිසයින් එක සිලෙක්ට් කරලා තියාගන්න එක හොඳයි. මොකද අන්තිම මොහොතේ ගියාට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය ඩිසයින් එකේ රෝල් ප්‍රමාණය, අවශ්‍ය මැටීරියල් ප්‍රමාණය තිබ්බේ නැත්නම් ඕගොල්ලන්ට ලොකු අපහසුතාවයක් වෙන්න පුළුවන් ඒක ගෙන්න ගන්න. ඉතින් ඒක කලින්ම ප්ලෑන් කරනවා නම් ඕගොල්ලන්ට කැමති වෝල්පේපර් එකම ගෙන්න ගන්න පුළුවන් අර ඕගොල්ලන්ට අන්තිම මොහොතේ ගිහිල්ලා තියෙන එකක් අරගෙන ඇවිල්ලා බිත්තිය අලව ගන්නවා වෙනුවට. මේ වෝල්පේපර්ස් අඟල් 21, 27, 42 පළල වගේ රෝල් වලින් තමයි එන්නේ. ඒක රෝලක සාමාන්‍යයෙන් වර්ගඩි 50ක් හෝ වර්ගඩි 100ක් තියෙනවා. අඩි 8ක් උස අඩි 10ක් පළල වෝල් එකකට ඕගොල්ලෝ මේ වෝල්පේපර් එක අලවනවා නම් ඕගලන්ට එතන වර්ගඩි 80ක් තමයි තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ රටින් ගෙන්නන වෙලාවක ඕගලන්ට වර්ගඩි 100ටම සමහර විට ගෙවන්න සිද්ධ වෙනවා. මොකද හේතුව තමයි මේ පොඩි කෑල්ල ආපහු භාවිත කරන්න බැරි නිසා. ඉතින් මේකත් ඕගොල්ලොන්ගේ සේල්ස් පර්සන් එක කතා කරනවා නම් ඕගලන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෝල්පේපර් එක බිත්තිය අලවන එක සාමාන්‍යයෙන් තනියෙන් කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. මොකද මේක ස්කිල් ලේබර් කෙනෙක් ඕනේ. මොකද හේතුව තමයි මේ වෝල්පේපර් එක එක පටියක් ඇලෙව්වට පස්සේ ඊළඟ පටිය ඒ කෙලින්ම ඇලෙව්වට මේ පැටර්න් එක මැච් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ පටිය ටිකක් උඩට උස්සලා අර පැටර්න් එක මැච් කරලා තමයි අලවන්න ඕනේ. ඉතින් මේක ඕගොල්ලෝ පළවෙනි පාරට නම් කරන්නේ ඕගොල්ලන්ට මේක කරගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක සුදුසු හැකියාව තියෙන එක්ස්පීරියන්ස් ලේබර් කෙනෙක් අරගෙන තමයි මේක අලව ගන්න ඕනේ. නැත්නම් ඕගොල්ලන්ට මේක හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. මේක අලවන්න බිත්තිය සකස් කරගන්නකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් උඩින් වෝල්පේපර් එක අලවන නිසා බිත්තිය හොඳට සකස් කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට කපරාරු විතරක්
ගොඩක් කරපු බිත්තියකට අලවනවනම් ඒ බිත්තිය ගොඩක් ස්මූත් වෙන්න ඕනේ. කියන්නේ වැලි කොලයකින් මැදලා ඒකේ තියෙන කඩතුළු ඉවත් කරලා තියෙන්න ඕනේ. මොකද හේතුව තමයි ඒ බිත්තියේ තියෙන හැඩයටම තමයි මේ වෝල්පේපර් එක ඇලවෙන්නේ. ඉතින් එතකොට වැලි කැට මතුවලා තිබ්බොත් ඕගලගේ වෝල්පේපර් එක හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බිත්තියේ තියෙන කඩතුළු ඕගලන්ට මතුවෙන්න පුළුවන් වෝල්පේපර් එක ඇලවුණාට පස්සේ. සුදුසුම දේ තමයි බිත්තිය පොටි කරලා ඒක උඩින් ෆිලර් කෝට් එකක් ගාලා තියෙන එක. මොකද මෙන්න මේ වගේ ස්මූත් බිත්තියක් තිබ්බොත් ඕගලන්ට හොඳට මේ වෝල්පේපර් එක අලව ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මේක පිටිපස්සෙන් වතුර එනවද කියන එක. එහෙම එනවනම් ඕගලන්ට ඒ වතුර එන එක මුලින්ම වලක ගන්න ඕනේ බිත්තිය එළිය පැත්තෙන්. ඒ වගේම ඇතුළ පැත්තෙන්නුත් ඕගලන්ට වතුර එන්නේ නැති පේන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එතකොට ඕගලන්ට ටිකක් වැඩිපුර මුදලක් වියදම් කරන්න වෙනවා මෙන්න මේ ලේයර්ස් එකකින් එක සකස් කරගන්න. ඒකත් ඕගොල්ලෝ ගොඩක් අවබෝධයෙන් කරනවා නම් හොඳයි. මොකද හේතුව තමයි මේක ඇලෙව්වට පස්සේ තෙතමනයක් ඇවිල්ලා වෝල්පේපර් එක ගැලවුණොත් ඕගොල්ලන්ට ආපහු ඒක සකස ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වෝල්පේපර් එක අලවන්න ඕගොල්ලෝ ප්ලෑන් කරනකොට මේ බිත්තිය හරි විදියට සකස් කරලා ඒ අවශ්‍ය කන්ඩිෂන් එක හදලා තියන්න ඕනේ. මොකද හේතුව තමයි ඒක අලවන්න එන දවසට ගෙදර අනිත් ඒරියාස් වල පොටි කපලා ඉවර වෙලා මේ බිත්තියේ පොටි කුඩු ඇලිලා තිබ්බොත් ඕගොල්ලන්ට මේක අලව ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් හරි විදියට ඕගොල්ලෝ බිත්තිය සූදානම් කරලා මේක අලවන්න පටන් ගන්නවා නම් ඕගොල්ලන්ට ඒ බලාපොරොත්තු වෙන විදියට ඉතා ඉක්මනින් ලේසියෙන් මේක කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ කාරණා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ මේ වෝල්පේපර් එකක් භාවිතා කරන්න, වෝල්පේපර් එකක් අලවන්න ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවනම්. අපි මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් අපේ channel එකේ කරලා තිනවා. ඕගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝස් උත් බලන්න. ඒ වගේම තමයි ලයික් කරන්න, comment කරන්න අපේ videos වලට. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම අපිව follow කරන්න Instagram වල, like කරන්න අපේ Facebook page එක. අලුත් video එකකින් අපි ඉක්මනටම හම්බෙමු.